ස්දල්ලුවපනී රාත්‍ර නව ඇතිය ප්‍රධාන සිංහල පුවත් විකාශය. ප්‍රථ මේ අවධහනය ප්‍රෘතිී සිරස් තලවෙත. තුන් සය දා හතරක් කොරෝණපකුරට අද එක් වෙද්දී ශ්‍රී ලංකාවේ කොෝනාරෝගීන් ගණෙන දස දහසෙක් මුවයි. ඇඳරි නීතිය විනෝදයට නොවේ. තමාගේ තරටීත් ආරක්ෂාවටයි. සෞඛ්‍යත් ආරක්ෂකංශත් ජනතාවට කියයි. දෙවන පැරකුම් රජසමයිෙන් පසු රාජ්‍ය අනුග්‍රහයින් කටින මහුත්සවයක්. නීතියෙන් රිංගා රටටගෙන කසල බාලුම් අධිකරණ නියෝගෙන් යළි ප්‍රතානියටම නැවගත කරයි. පසර සියකට පසු ඇමරිකානුවන්ගෙන් වාර්තාගත චන්ද ප්‍රතිශතියක්. මෙරටින් හඳුනාගත් කොරෝන අරෝගින්ගේ සංඛ්‍යාව දසදහසෙක් මවා ගියා. ඒ අදදිනේදී හඳුනාගත් නව කොරනාාරෝගීින් තුන්සිය දා හතර දෙනෙකුද සමගිෙනනොයි. මේවන විට දිස්ත්‍රක් විසි හතරකින්ම කොරෝුණා ආසාධතයන් වාර්තාවනවා. ඒ අනුව මෙතෙක් හඳුනාගත් මුළු ආසාධිතයන් සංඛ්‍යාව දසදහස් එක සය පහක්. ආසාධිතයන් එකසිය හතලිස් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ද ප මිුවන්කුඩ හ පෑලිය ොඩ කොවිඩ් පපොකරෙන් වාර්තාාවී ඇති සමස්ත ආසාධිතින් සංඛ්‍යාව හයිදහස් හයිසය විසි හතක්. අද වාර්තා වූ තුන් සිය දාහතර දෙෙනගෙන් පනස් පස්තෙනෙකු නිරෝධහිට අධ්‍යස්ථානවල සිටින අයයි. පෑලිගුඩ හා දීවර වරායි ආශෘතියන් දෙසේ පනස් නව දෙනෙකු වාර්තාාවේ තිබෙනවා දිවේ ස්ශ්‍රික විසි පහින් විසි හතරකින්ම අදවන විට කොරුණ ආසාධිතින් හඳුනා කෙන තිබෙනවා. ඊ හෙතිනේවරමිට ආසාධතින් වාර්තාාව ොත්බනේ, ල් ලති ද ්‍රිකින් පමණයි. එහෙත් අදතිනේ මොළතු උදදිශ්‍රිකෙන් ආසාධතින් දෙදනකු හඳුරාකත් පව සෞඛ්‍යශ පවසනවා. අඳහනමෑ යනුරවය මේක සෞඛ්‍ය පවර්ධන කාරංශ්‍රය පැය විසි හතරපුරාම විශෂජ් වෛ දරුන් සහ වදවරු සම්බදධ කරගනීමට ඔබට ලබාදය දුරතනය ඇවි රක්නවේ සිංහල දෙමල ඉංග්‍රීසි භාෂාත්තුනින්ම ඔබට රෝගය ගැන විස්තරහන්ට තියෙන දුරකතනය. ෂේත්‍රයේ හෝරටේ යම් කිසි තැන්වල ඔබට නිරාකරණය කරගීමට හැකි . ගැටලු තිබුණ නම් ඒවල් මේ දුරකරන්කෙට කිවට පසේ ඊට මැදිහත්වීමටත් අපේ වයි දවු සාවිශා ෝදනු සදදානම්. ආසාධතින් පදහස් අටසියහතර දෙෙනකු රෝගල් ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය දික්ෂණ ඇර්තේ පසුවන සංඛ්‍යාව හාරි සයහත ලස් හතරක් මේදක් පවාසුවේ ලැබූ කරෝුණා ආසාධතින් සංඛ්‍යාව හාර්දහස් දෙසියාසූ දෙකක්. කොවිද්ධනාවේ රෝගය හැදුන හම එයින් විශාලතුම බලපෑමක් සිදුවන්නේ පෙනහළුවලට නිියමෝණිය තොත්වත් සමඟ ඒ නිසා සහග වෙලාවට කලාාතුකගින් ඒ රෝගය වැළඳනාට පස්සේ සූනාට පස්සේ පෙනහල් වල යම්කිසි විදිියකින් අතු වාබාධයක් කල් පවති අආවාාධයක් ඇතිවෙන්න පුළුවන් ඊට අමතර වෙනත් කල් පවතින ආබාධ පිළිබඳව නිශ්චිත පැහැදිලි තෝතුරක් මේ අවස්ථාවේ දී නැහැ මෙතද වැදගත්ම දේ තමා මේ රෝගය හැදිල සනි පෙනවට වඩා කොහමහරි මේ රෝගය අපි හැදෙනකින් වලකින එක. බස්නහිර පලාත තුළ පොලිස්ථාන වල ානයුක්තව සේවය කන්න තවත් පොලිස් නයෝධාරින් විසෙක් දෙනකුට. කොරෝුණ වෛරසය ආසාධනවී ඇති බව තහවුරුුවේ තිබෙනවා. එය අනුව එම පලාාතෙන් හමු වී ඇදි. කොරෝණ ආසාධිතූ පොිස් නයෝධාරින් සංක්‍යාවහත් ස්ක් නිරෝදා න ද්‍යස්ථාන වෙත යධාරෙන් එක ේවිසිද දෙදෙනෙු යොමුක රඇති අතර තවත් හත් සිය හැත්තෑ එක් දෙෙකු ස්වන් රෝදායින්ට යොමු කිරීම යිපියවරගෙන තිබෙන්නේ. මෙ අතර කුලයාපිිය மூලස්தாාන පොලිසිය සේව නිර්ත කාන්තාපොලිස් කොස්තාාපල් වරියකගේ ස්வாි පුරෂයාන්ට, කரோුණා ආසාධන වී ඇති බවතහරුවී තිබෙනවා. ඔහු පොිස් ්‍රියදර කුලෙස සේවය කළඇෙක් ඒහෙ තුවෙන් කුලයාාපිඩිය පොලිසි, තාවකාලකව වසාදමා නයදහරෙන් හා ආශෘතියන් පනස්දිනක පමන පිසර් ප්‍රීක්ෂනවෙ ොමිකිරීම ටයිකටයුතු කරුණ. නවකමුූ වැැකේවත්ත ලහශෘත පෞද්ගලික කර්මාන්ත ශාලාාවක සේවේ කළ විසි නව දෙනකුට කොரோුණ වරසේ ආසාතන වී ඇති මවතහවරු වේතිබෙනවා. ඒ සේවකන් අසූ දෙනකු පමණ කර්මාන්ත ශාලාව තුළදීම නිරෝධයින්ට ලක්කිරීමට පේවරකත් බව කරුවිල්ල පරිපාල්න මහජන සෞකි පරීක්ෂක පේමසිරි විජසේ කර මහතා සඳහන් කලා. මෙම පිරිසාතර ඉන්තිිය ජාතිකෙන් කකිහිපදෙන කුද වනවා. ල්ලේරියාව ෝහලේ PC රයන්ත්‍රය අලුත්වඩියයා කිරීමට මෙරට පැමිණ චීන ජාතික කාර්්මික ශිල්පයා, විශේෂ නිරෝධයන ක්‍රමවේතයක් හැටතේ එම කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍යශ පවසනවා. ජාතික අවශ්‍යතාවක් වන මෙම කාරය සඳහා ඔහු මෙරටට පැමිණේ එරට දීද PCRR පඩික්ෂණයකින් අරතුරුවයි. ටනා එකක ගන්තට පලේදීද සය පරීක්ෂණයකින් අනුතුරුව ආරක්ෂිද ඇඳුම් කට්ටලවලින් සමන් විතවයි ඔහු මෙසේ පැමණියේ. පිස පරීක්ෂණ අදහසක පමණ වාර්තා මේ අනුව ලබාකිනීමට නිය මිත බව නෝච්ච සෞඛ සේවාධ්‍යක්ෂණරාල් වෛද්‍ය හමන්ත පෙරෙන අමහතා පවසනවා උන්නු සොම ඔහ කොරෝනාමට උනුජලේපාවිච්චි කිරීමත් කුමාලය ඇල්ලීමක් කියන ක්‍රමවේද දෙක නිවස තුළ කිරීම තුළින් වෛරසේ පාලනයවීමට උදව්වක් වෙනවා වගේම රෝගයාට හානියක් නොයනවයි කියෙන කාරණය බටහිර වෛදවිද්‍යාව තුළ ප්‍රකාශ කරලා තියෙන අපි හැමෝමස්ොරක්ෂිතවමු රටමස්ුවපත් කරමු. වස්නාහිත පලාාතට ඇදිරි නීතිය ක්‍රාත්මකවීමට පෙර එම පලාතින් පිටවගියාය සොයා මෙහෙ යුම් ක්‍රියාත්මකයි. මෙ අතර නිරෝධහයන නීති කඩ කරමින් තරුපන්තියේ හෝටලේක පැවැත්වූ විවහමංගල උත්සවයක් පොලිසිය මගින් වටලනු ලැබවා. වස්නාහිර පාතතුල මේවන විට නිරෝධහන ඇඳරිනීතිය ක්‍රියාත්මකයි. ඒ ලබන සඳුදා අලුවම පහදක්වායි. බස්තාාහිර පලාතට ඇතුළුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්මතහනම් කරතිබෙනවා. ස්තාහිර පලාහට නිෝධහන ඇද්‍රනීතිය පැනවීමට පෙර ඇද්‍රනීතිය පනවාතිූ පොලිස් බල ප්‍රදශවල ඇද්‍ර නීතිය සඳුදා අලියම පහට ඉවත් වන්නේ නහැ. විට අමතරව කරුණ ෑගල දිස්වික්කේ කොළියාපිටියය දුම්මල සූරිය පන්නල නාරම්මල ගිරවූල් යන ප්‍රදේශවලට, නිරෝධහන ඇද්‍රනීතිය ක්‍රාත්මකයි. කුරුණෑඇල දිස්ශවිිකේ විල් ගොඩ ප්‍රදේශය හුදලා ප්‍රදේශක් ලෙස අද පස්සවර වේ නම් කෙරුණා. මේ අතර මිරිහන පොලස් බල ප්‍රදේශයේ වැල්සිරිපුර රාහලපුර ප්‍රගතිපුර යන ප්‍රදේශද හද කලා කරතිබෙනවා. රෝහ ද ීතිය ලන්ගනය කන පුදගලින් පිබඳ සොදි මිහිුද සිදක් කරනවා නා ප ම පාත්්ම කරන්න බල අාන් ද ආ ඔවි බොරරබත් ඇදන ල පත්රන්න හරග හ . ර මතු කරන්න වීල්ලය මුත්නෑ ඇඳක් මුුත් අරයන්ඩ මෙ අතර ඒ දින දී බස්නාාහිර පලාතයෙන් ඇඳරිනීතිීට පෙර පිටවූ අයි සොයා ුශේෂ මෙහි උන්ද ක්‍රාත්මකයි ඔබ. අධවේගේ මාර්ග පිවිසුම්මලට යන්න ටපා. එගේ ඔබ බස්නාහිර පලාතෙන් පිටවනස්ථානවලට යන්න ටපා අතුර පාරුවල්ලොස්සේ ඔබට යාමට අවස්ථාව ලැබෙන නහැ. එසියු මාර්ගහිර කරලාතියෙන්නේ. එනිසා බස්නාහිර පලාාතුර රැදි සිටියයුතුයි. ඇඳරිනීතිය කඩකිීම සම්බන්ධය ඒය දවසතුල පුදගලෝ වි්‍යහතරදන කතඩංගොට ගෙන තිබෙන, මේ දක්වා කාලෙ තුළ පුද්ගලින් එද්දාස් දෙසිියේ හැටක් අතඩනංගොට ගෙන තිබෙනවා.ඒවාගේම වාහන එකසි අසුවක්. ස් ා ටගෙන තිබෙන. ෙේ වෙතාත් හිටදදිනේද අපස සහස් පෙළල විාගගේ පැවැත්වෙන. යනුව එවැනි අයට මේ ඇතිර්ණීති සීම බලපාරනෑ. සුදුසූ ්‍රවාහණ මාධ්‍ය කොපයෝවි කරගෙන ඒ සඳහා සහභාගවීමට අවස්ථාව ලැබෙනවා. ඇහැලියීමම පොලස් පොත්ම අදවද දැන එම රෝධා නීතීති උල්ලංගනය කරලලා මේ ප්‍රදේශවල ඉන්න ැහර ප්‍රදේශවට ගහිල්ල නිවා චර හො ද ද ද ස් ාහිර පලාත්හට නෝදහන ද නීය පැනීමට පෙර පට වූ අයි පිළිබඳ. රජයේ ෛදන දහරීගේ සංගමයේ සංස්කාරක. වෛද්‍ය හරිත අලුත්ගේ හතා මෙලෙස අදහස් දක්කුවා. මේ නිේදනය දවසකට වගේ කලින් නිවේදනය විමත් එක්ක. ජනතාවේ නිවේදනයෙන් ජනතාවට දුු සහනය යම අයිතු ලෙස පවිච්චි කරනවා අපි දක් ම දැකක් ඒ කොට්ටාවා අධිවගී හෝමාරුවේ වාන දස් ගාන ඒක ඇතුළේ දෙන්න තුන්දන හිිය ගන හිටිය කලෙකවක් දහ පාලොස් දහක් මෙක ඉතාම් නරක සහ වැරදිසා වගේක විරහිතත්වය තුර හමුදහත් මයික පැත්තකින් ආයචනා කලා ජනතාවට හම කරන්න පා කියලා. ලිස් මාධ්‍ය ප ශකතුමා ජනතාවට මේ තියන නීතිය ගැන කිවවා. සෞඛ්‍යන්ශ වලින් ඒ දවස්තුරලත් පිගුව මේ එක කරන්නොකකිල් නමුත්ේ කිසිවක් අහන්නතුව. ජනතාව මේ වගකින් විරහිත විදිර මේ විදිර හැසිරෙනවා. මිරෝගය නරකතැනකින් කෙලවරයෙක් ගැන අපිට දැන්ම දම අනාවවක කියන්න පුළුවන් කම ලබෙනවා. බස්නාහිර තිබිත් චවදානම අනිත්පලාාත්වට අරන්ගේ ජනතාව. අත්‍යවශයකර නෙමේ සහරුිහිලදී. එයනුව අප විශේෂම සෞඛ්‍යාංශල උපරම සහෝගේ ආක්ෂකකාශවට ලබාදන ලහස්සේ මේ පිරිස අල්ලගන්න කවුද මේ විදිර වගේ විරහත කටයුතු කලී. මෙතරොල්පිටිය ප්‍රදශයේ තරපන්තයේ හෝටලේක නිරෝධහයින නීති ල්ලංගනය කරමින් පවැත්ති විවාහාමංගල උත්සවයක් පොලිසිය මගින් වට නොඩ ලබවා. සිිස්පස් දෙනගෙන් යුත්ත පිරිසක් මෙම විවාහමංගල්ලයේ සිදුකරන බවට වාර්තාාවන, නිරෝධයන් නියෝගයකට පටෑැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන්. හෝටලේ කළමනාකාරිත්වයට සහ මෙම මංගල උත්සවේ සංවිධානය කළයට විරුද්ධව ඉදිරියේද අධිකරණ මේ ක්‍රියාමාර් ගැනීමට බලාපොරොත්තුවේනවා. රාජ්‍ය කටින මහොත්සවේ කටින කීවරේ සැසීම සඳහා නොල් පිළිගැන්ඩුවීම ජනාධිපති, ගෝටාභේ රජපක්ෂමතිතුමාගේ දැඇතින් ජනපතිනිවසේදී සිදුකෙරුණා. දෙවන පරාක්්‍රම බාහු රාජ සමයෙන් පසු රජ්‍ය අනුග්‍රහින් කටින මහුස්සවයක් පැත්වන පළමු අවස්ථාව මෙයයි. රාජ්‍ය කටින මහෞස්වය හා පණුපයමි මංගල්ලය ලබන හත සහ අට යනදිනවල යිතිහාසික සෝමාවතිබදු බිමේදී පැත්වීමට නීමිතයි. බතික් අ්‍යන්ත්‍රහා දේශය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍යමත්‍යංශය ඒ සැල සුම් කරනවා. කටින චීවරය සඳහා ජනාධිපතිතු, රාජ්‍යමාත දෑසිර ජයසික්‍රමතා වෙත නූල් භාරදීම සිදු කලා. මැද්‍රෙගිරිය බිසෝපුර ගම්මසියන් මෙම නූල්වලින් අත්‍යන්ත්‍ර යොදාගනමින් කටින චීවරය සැසීම හෙට ආරම්භ කරනවා. දේශය අ්‍යන්ත්‍රභාවිතය ඉහළ ප්‍රමිතියයුත් සිවරු අවශ්‍යතාව සප්‍රාලීමට ඉදරේදී පියවරගන්නා පව, රාජ්‍යමාත්‍යවරයා ජනාධිපතිතුමා සමඟ මෙහිදී පැවසවා. නීති විරෝධී ලෙස මෙරටට ආනෑනය කරති වූ, කසල බාලුම් අධිකරන නියෝග මත යළි එක්සත් රාජතාානයට යැවීම සඳහා නැවගත කිරීම ආරම්භ වනා එක්සත් රාජතානය සිට නීතිවිරෝධීව මෙරට ආනායනය කරති වූ, කසල බාලුම් දෙසියහත ලෙස් දෙක හාම ක්‍රාත්මක වන පරදි, එරටට යවන් ලෙස අභියෂනාධිකන්නේ නියෝග කරතිබුණ. වැහි බහලුම් එකසිය දොල්හක් කොළෙඹ වරායේ පවතින අතර සසු බහලුම් එකසි තිහක් නිෂ්කාශණය කර ආයෝජන මණ්ඩලයට තේ පවතින පෞද්කලික පරිශ්්‍ර එකටයුම් කරතිබෙනවා. කොළඹ වරා තිබූ බහලුම් විස්ක් නැවගතකිරීම සිද වනේ ේගු අධ්‍යක්ෂනරාල් විශ්‍රාමිකමේච් ජන්රල් ජීව රවි ප්‍රිය මහතාගේ අධික්‍ෂණයට තේයි. තව මෙවැනිම කසල බාලුම් හැට පහක් හතර වෙන දින වනවිට ප්‍රතිනවගත කිරීම සඳහ සූදදානම් කරතියවා. අපේ කාරය භාරය වෙන්නේ ඒ උසාවිනියෝගය මත මේ රටට ආනයන කරන ලැබූඒ කසල බාලුම් සියල්ලම ප්‍රති නැවගත කර ඒ එක්සත් රාජධානය දක්වා රැගෙනයමට කටුතු කිරීමයි. වාරයේ සෞභාග්‍යා පුරන් වැව්වමුණු පන්දහසක් ප්‍රතිසංස් කරන වැඩ පිළිවෙලේ මහවෙලි එල් කලාපයෙන් ආරම්භ වනාා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. ජतिපතුමාගේ සවභාගේ දැක්ම ප්‍රतिපති ප්‍රකාශයට අනුව, ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පුළල් සහ වේගවත්කිරීම අරමණින් සෞාකයා වැඩස්ටහන ක්‍රියාවටනන් ඇත්තේ වාරි මාර්ග මත්‍යන්ශයි. යුද හමුදාවේ පූර්ණ ශමදායකත්වෙන් පුරන් වැව් අමුණු පන්දහසක් ප්‍රතිසස්කරනය කිරීම මේ අටතේ සිදු වන්නවා. ඊට වෙන් කර ඇති මුදල රොපෑල් මලියන තිස්නාවයක්. අමාත්‍ය චමන් රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් මහවැලි එල්කලාපේ සහන් වැබහා හන්සවෙල වැව සංවලත්තනය කිරීම මෙසේ ඇර බඩා. මෙමගින් කුමර අක්කර හරිසිය පණහකට දියවර සැපේනවා. සෙද සැසන ගොවිපවල් සංඛ්‍යාව දහසක්. අමාෙසම් චන්ද්‍රසේන රජ අමාතුවරන් වන සිරිපාල ගම්ලත්තා අන්රෝධ ජාරත්න, පාලිමින්තු මන්ත්‍රී කාදිර් මස්ථානයාන මහතුර නැතුරු පික් මෙමවස්ථාවට ඒක්වසටයා. රාජච ෞෂධද නීතිගත සංස්ථාවේ දෙවන කර්මාන්ත ශාලාව සඳහා අකර හැට හතරක බොහොමයක් ලබාගනීම සම්පන්ධෙන් වූ ගිවිසුමට අත් සන්තබනා. නල්ව ප්‍රදේශවයක් ක හැටහතරක භූමයක් මෙේ ලබාකිනිීම සබන්ධයෙන් පුූ ගවිසම ්‍රත්මක වන්නේ. රාජ්‍ය අවශ ීතිකද සංස්ථාව හා නාකරික සංවලතනාතිකාරි අතරයි. රාජචමාතිවර වන හචර්ය சொන්න ජසමර හා ஆචරය නාල ගොඩහිවායන මහතරන්ගේ ප්‍රධානත්වය. ගිවසමත්සන් රීමසි ව අතර මෙම අවෂධ නිෂ්පාදන ක ம்பාල්‍යප්‍රතියට ෑ කරන බதල ප ලිය நாට. නිෂපාන ගාර ඉදිකිරීම සහා පිතාම කඩිමින් වැඩකටයුතු සූදානම් කර තිෙනවා. වසර දෙකත් තුනත් අතර කාලෙකින් මේ ඉදිකිරීමම් කටයුතු සියල්ල නිවා කරන්න අප බලාපොරොත්වෙනවා ඉතාම ිල අික එකලාංගේ ශල්්‍ය වෛද්‍ය කටයුතු සඳහා යොදාගන්න උපකරණ. එවගේ හෙරදරෝගින් සඳහා යොදාගන්න ඩ ක් . නිෂපාන වගේම අක්ෂිකාච නිෂ්පාදනය කිරීමට මේ තාන අප යොදාගැනීමට බලාපරොත්වෙනවා. වගේම තමයි ලංකාවේ මීට පෙර නොතිබුණු ආකාරේ. වසරකට කෝටි පන්සීයක් පෙතිසාහ කරන්න නි්පාදනය කරන්න පුළුවන් කර්මාත ශලාවකුත්, මෙම ස්ථාන ඇතිරන්න අපි බලාපොරොත්වයෙනවා සමස්ත ආයෝජනය වටිනාකම උපියල් බිලියන අටකට ආසන්න වෙනවා. බලගතු රටවල බල අර්ගයන්ට මැදිහත් නොවී, සියල්ලු රාජ්‍යයන් සමඟ සුහදව කටයතුකිරීම, වත්මන් රජයේ අපේක්ෂාව බව, රාජ්‍යමාත්‍ය ආචාරය නාලක ගොඩ හෙවාම හතා පවසනවා. ීනය ඇමරිකාවයි දෙකාතර බලාරගලත් තිබෙනවා මේ අපේ තියෙන තාමත්ම වැදගත් බුගෝලිය පිහිටීම නිසාහන මේ රටවල් දෙකටම ලංකාව බුගොලිය වශෙන් වැදගත් ඔන්ට ඉතාමත්ම වැදගත් කියදස්ථාන මේක ඔුගේ මුූලෝපාමේ වශය එඒවගේම ලංකාවආටි ඇටලතියන මේ මුහුරතීරය එක මේ තාමත්ම වැදගත්වන මේ රටවල් දෙකටම. ඒනිසා ඔඕුන් එක නෙකාතර ඇනකොටා ගත්තාටේ ජනපතුත්ම ඉතාම පැහැල ඇමරිකාන් රජලේකවර වැඩක්ුවේ බලගතු රටල්ල තියෙන බලාරගලන්ඩ අප මැදිගත්තවට සූදානන්න ඔන්න ඕනෑද කරගත්. උනොටා ගත්ත වෙවූන් ඉකිරිකට බැනගත්තාවේ එක අපිට ගැටලුවක්න අප කවරු සමකතුොන් ග. තම ජීවිතය බේරාගැනීමට වඩා එහාගේ පොදු අරමුණක් වෙනුවෙන් ආරම්භ වූ හෙළයින්ට පමණක්ම ආවේනික සාම්ප්‍රදායක යුද සටන්ක්‍රමයක් වන්නේ අංගම්පොර කලාවයි. එවැනි විශිෂ්ඨ කලාවක් වෙනුවෙන් ඉදි කළ ගම්මානයකට අද අත්වඇති ඉරණම පිළිබඳ මේ වාර්තාව නිරෝෂ සංජීවගේෙන්. දුටුගම රත්තුමාමට දසමයෝදය ඉන්නකොට එලා රජරුවන්ට හිටියා විසි මහයෝදය. හද මේ විසිමහයෝදයෝ පරාජය කරලා පෙරට එක්සේ සත් කරන්න දසමහයෝය පාවිච්චි කරපු සටන්ක්‍රමතර එක්තරත් සටන්ක ක්‍රමයක් නමයි අංගම්පොර සටන් කලා. සෙව්හෙල ශිෂ්ඨාචාරයේ ආධිතමයන් භාවිත කළ මේ විශිෂ්ට සටන් කලාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී වගේ තහනම් කෙරුණ. මෙම සටන් කලාවෙන් අභිහෝගයක් එල්ලවේ ඇයි ඔවුන් තුළ පැවති බියහා සැකය පදනම් කර ගනිමි. ප්‍රතානයන්ගෙන් නිදහස්ස ලබූ පසු රට තුළ මෙම සටන් කලාව ඉදිරියට රැගෙනයාමට ඉතිරි වූයේ සීමිත පිරිසක්. නිදහසන් පස්සේ මේ ශිල්පීන් ලංකා විතුරය නිධමත්ම සීමිත ප්‍රමාණයක් ඔවන් ඔඋුගේ වාසභූමි අහිමවෙලාතියෙනවා. අන්නේ වාසභූමි අහිමවෙච්ච මේ නිර්මාණකරුවන්ට මේ ශිල්පීන්ට මේ කලාකරුවන්ට මේ සටන්කරුවන්ට ෝතැනක් නිර්මාණය කිරීමේ කරපු ආරම්භයක් විදියට තමයි මං මේ ඉන්න ස්ථානය අදනාගන්න පුළහන් වෙන් මෙම අගනා සාම්ප්‍රදායික සටන් කලාව පාරක්ෂා කර ගැනීම සඳහා දෙද හස්දාහතර වසරයේ අංගම්පර ශිල්ප ගම්මානයක් මහව දිගනදී ආරම්භකිරුණක් ඒ එවකට ජනාධිපති මහින්දරජ පක්ෂ මැතිතුමා සහ අමාත්‍ය Tබී ඒ නායක්ක මහතාගේ මූ ලිකත්තේ සාම්ප්‍රදායක ශල්ප ඉුවෙන් තමයි මේ ශිල්ප ගම්මාන ඉදි කරන්න කටයුතු කලති. කෝටි ගානක් වැෑ කරලා කරලා තියනෙමි ඉදිකිරීමම් අද මේ වනාන්තරය තුළ හුද කලාවී තිබෙනවා. මෙම ගම්මානය පසුගේ වකවානු තුළ දිනෙන්දින විනාශයට යමින් පැවතියේ එකක් ආණ්ඩුවක් ඇැරඹූ සංහරධන ව්‍යාපෘතියක් තවත් ආණ්ඩුවක් නොසලකාහැරීමෙන් සිදුවන විනාශ්‍ය ගෙන හැර දක්වමින්. දෙවැනි වටිනා ගම්මානයක් විනාශවී යාමට ඉඩහරිනවාද. එසෙත් නොැතිනම් ඇසුරක්ෂිත කර ඉදිරි පරම්පරාවට බහර කරන්නේ දෙන්න අප මෙහිදී වගකිවේතු නිලදහරින්ගින් විමසා සිටීමට කැමති වවුනිියාව යිතිහාසික සපුමල් ගස්කඩක රජමහාාවවි අරස්ථානයේ පුරාවිද්‍යාත්මක වටනාකමකින්යුත් ප්‍රතිමාකිහිපයක් හම වී තිබෙනවා vaෞ්‍යියාව පෙරියකචු රක්ෂතය පෙහිඩින් මෙම යිතිහාසික පුදවිම, කිිස්තු වශ පලමුුවනසය වසේ සිට, අට වනසිය වස දක්වා සක්‍රීව පැවැති පුදමිමක් බවසනාතවේ තිබෙනවා. එහි කැනම් ආරම්භ කෙරුණේ මීට මාසකේපේකට පෙරයි. බුද්ධ ප්‍රතිමාවක්, බෝසත් ප්‍රතිමා දෙකක් සහ, තාරා දෙවගනගේ ප්‍රතිමාවක්, කැනිින් මුලදී හමූ බවල්, පුරාවි්‍යානයධාරින් පවසනවා. මීට පෙරද මෙම පුදබමින් කැටම් සහිත මුරගල් දෙකක් සඳකට පහනක් සහ, සිරිපතුල මූ බවල්, විහාරාධිපති පූජගල් ගමේ, ශාන්තපෝති ස්වාමින්න් වහන්සේ ප්‍රකාශ කළලා. ුද්ධේ හේවෙන් විශයට පත් උතුරේ බෞද්ධ සිද්ධස්ථාන යාලි ප්‍රතිසංස්කරනය කිරීමේ වැර පිවල යටතේ මෙම සතුමල් ගස්කඩවය රස්ථානය දිකිරීමම් හා කැනම් යලි ආරම්භ කරුණාඒ සමගින් වාදනරෝපනී රාත්‍රී පුවත් අවසන් ඔබට සුභරාත්‍රයක් අයින්